28 වෙනිදා කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අමතක නොවන දිනයක්. ඒ තමයි ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් 3 දෙනෙක් එකවරම විවාහ වෙනවා. නැත්නම් විවාහ ගිවිස ගන්නවා. ඉතින් කලින් දවසේ තරගයක් ක්‍රීඩා කරලා තමයි මේ 3 දෙනාම පහුවෙනිදා විවාහ වීමට එන්නේ. ඉතින් ඒ කාරණය එහෙම තියෙද්දී විවාහ වෙච්ච දවසට පහුවෙනිදා විවාහ වුණු මනමාලයා පුහුණු වීම වලට ඇවිල්ලා තිනවා. ඒ තමයි කසුන් රාජිත. ඉතින් කසුන් රාජිත 28 වෙනිදා තමයි විවාහ දිනය එළඹලා තිබ්බේ. අනේ දෙදෙනා චරිත අසලංක සහ පැතුම් නිසංක විවාහ ගිවිස ගත්තා. නමුත් මේ විවාහ වුණු මනමාලයා උදෙන්ම පළකැලේ පුහුණු වීම වලට ඇවිල්ලා තිනවා. මොකද 30 වෙනිදා තරගයක් තියෙනවා. ඒ අවසාන එක් දින තරගය ඇෆ්ගනිස්තානයේ සමග ශ්‍රී ලංකාවට තිබෙනවා. ඉතින් ඒ කාර්යය ඉටු කරන්නට විවාහය පැත්තක තියලා ඇවිල්ලා තිනවා ජාතික සේවය වෙනුවෙන්. ඉතින් ඒක කැපී පෙනෙන ලක්ෂණයක්. ඉතින් ඔහුගේ බිරිඳත් මේ සම්බන්ධයෙන් අවබෝධයක් නැත්නම් තීරුම් ගැනීමක් තිබිය යුතුයි. මෙවැනි දෙයක් කරන්නට එසේ මෙසේ දෙයක් නොවේ. මොකද විවාහ වෙලා පැය ගාණක් යන්නට කලින් ඔහුගේ රැකියාවට යන්න වෙලා තියෙනවා. කොහොම වුණත් ඉතින් කැපී පෙනෙන ලක්ෂණයක් මේ වන විට සමාජ මාධ්‍ය තුල ලොකුවට කතා බහට ලක්වන කරුණක් බවට පත් වෙලා තිනවා. ඔහු කසුන් රාජිත 27 වෙනිදා තරගයක් ක්‍රීඩා කරනවා. 28 වෙනිදා විවාහ වෙනවා. 29 වෙනිදා නැවතත් 30 වෙනිදා තරගය වෙනුවෙන් උදෑසනම පුහුණු වීම වලටත් පැමිණ තිබෙනවා. channel එක subscribe කරන්න. සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන් දැනගන්න.